හයි යාළුවනේ, මං කුවේත් කුමාරිය අක්ක. ඉතින් මගේ යාළුවන්ට බුදුම සරණයි. මම නම් ගොඩක් සතුටින් ඉන්නවා. මං හිතනවා ඔයාලා ගොඩක් සතුටින් ඇති කියලා. ඉතින් මම පළමුවෙන්ම මගේ යාළුවන්ට හඳවමින් ස්තුති කරනවා. ඉතින් ඒ වගේම මාව අන්තර්ජාලය දාලා මගේ සින්දු මාව මෙතනට ගෙනෑවි මේ නහට්ට කියන මල්ලි. ඉතින් නහට්ට කියන මල්ලිට මං හඳවමින් ස්තුති කරනවා. මේ වීඩියෝ එක බලනවා නම් මං හිතනවා නහට්ට මල්ලි මේක බලයි කියලා. ඉතින් මං හඳවතින් නහට මල්ලිට ස්තුති කරනවා. සමහර ඉතන මං නහට මල්ලි එක තරහයි කියලා නැහැ. ඒ මගේ සහෝදරයෙක් වගේ කෙනෙක්. හඳවතින් ස්තුති කරනවා. ඉතින් ඒ වගේම අද මං චන්දිමාල් මල්ලියා ගෙදර ගොඩාක් සතුටින් ඉන්නවා. සමහරු හිතනවා මම මේ ගෙදර වැඩ කරනවා කියලා නැහැ. මම මේ ගෙදර උදේට නැගිටලා මල් කඩලා බුදුන් වඳිනවා. ඉතින් බුදුන් වැඳලා ගොඩක් සතුටින් ඉන්න මගේ වැඩ කටයුතු කරගෙන. ඒ විතරක් නෙවෙයි, මට අඳින්න පවා අරන් දෙන්නේ මේ චන්දිමාල් මල්ලිලායි අම්මා. ඒ වගේම ගෙදර අය ගොඩක් ආදරේ. ඉතින් මමත් ඒ අයට 33 කෝටියක් ආරක්ෂා කර දෙන්න කියලා කියනවා. ඉතින් සමහර අය ඉන්නවා මට බයින කට්ටිය. මම කවදාවත් ගණන් ගන්න නැහැ. මොන දේ කිව්වත් මම ගණන් ගන්න නැහැ. ඉතින් බැනුම් අහන එකත් හොඳ අහන එකත් ජීවිතේ දෙකම සතුටින් බාර ගන්නවා. ඉතින් ඇත්තෙන්ම මගේ යාළුවන්ටත් ගොඩක් ස්තුති කරන්න ඕන. ඔයාලා නිසා තමයි අද මම මේ තැන ඉන්නේ. ඉතින් මමවත් හිතුවේ නැහැ මට මේ වගේ හොඳ තැනක් හම්බ වෙයි කියලා. ජීවිතේ ගොඩාක් අත්දැකීම් ලැබුවා. හැම දෙයකටම මට ඉවසන්න ශක්තිය තියෙනවා. එක පැත්තකින් ඇදලා දානකොට තව පැත්තකින් අත දෙන්න ගොඩක් කට්ටිය ඉන්නවා. ඉතින් ඒ වගේ තමයි මේ චන්දිමාල් මල්ලි නිවසේ මට ඇවිල්ලා නතර වෙලා ඉන්න කිව්වා. ඉතින් ගොඩක් සතුටින් ඉන්නවා. මං හිතුවටත් වැඩිය 100%ක් ගොඩක් සතුටින් ඉන්නවා. ඇත්තෙන්ම මම බලාපොරොත්තු වෙන්නේ නැහැ මගේ ජීවිතේ මේ වගේ තැනකට එයි කියලා. කුවේට් එකේ ඉඳලාම ගොඩක් බාධක මැද්දේ තමයි ජීවත් වුනේ. ඉතින් ලංකාවට ඇවිල්ලත් ගොඩක් ප්‍රශ්න ආවා. දැන් නම් කිසිම ප්‍රශ්නයකට සැලෙන්නේ නැහැ. මොකද මං දෙයට නැගිටලා මාල් කඩලා බුදුන් වඳිනෝ මගේ ජීවිතේ ගොඩක් අත්දැකීම් දැන් ලබා ගන්නෝ. ඉතින් ඇත්තෙන්ම දුකක් ආවත් සතුටක් ආවත් බුදුහාමුදුරන්ට මල් ටිකක් කඩලා පූජ කරලා බුදුහාමුදුරන්ට වැඳලා ඒ ගත කරන ජීවිතේ මගේ ජීවිතේ තවත් ලොකුම සතුටක්. ඇත්තෙන්ම සමහර හිතන කුමාරීනේ දුකින් කියලා. නැහැ, කුමාරි ගොඩාක් සතුටින් ඉන්නේ. 100%ක් සතුටින් ඉන්නේ. ඉතින් මං හිතන හැමෝටම මං ගොඩක් ආදරෙන් මතක් කරනවා. ඇත්තෙන්ම නහට්ට කියන මල්ලි තමයි මම මෙච්චර තැනකට ගත්තේ. සමහර බයින්න මගේ සින්දු මූණු පුතේ දාලා යූටියුබ් වල දාලා මාව මේ තත්ත්වයට ගෙන එන හට්ට මල්ලි. ඉතින් මම හට්ට මල්ලිට හඳවතින් ආදරේ. ඒ වගේම මගේ යාළුවන්ටත් මම පණ වගේ ආදරේ. සමහරු මට බයිනවා. ඇත්තින්ම ඒ බයින අයට මගේ චුට්ටක් අතරහක් නැහැ. හඳවතින් ආදරේ මං. ඉතින් ඒ වගේම මේ චන්දිමාල් මල්ලියා ගෙදර මම ගොඩක් සතුටින් ඉන්නේ. ඇත්තින්ම මම ලැබපු නැති වාසනාවක්. ඒක තමයි කියන්නේ ජීවිතේ බාධක එන්න ඒ බාධක වලින් ජය ගන්න පුළුවන්. මට ගොඩක් ප්‍රශ්න ආවා. ඇත්තෙන්ම 100%ක්ම ප්‍රශ්න ආවා. මම තාම ලංකාවට ඇවිල්ලා මාසෙක හමාරක් වගේ. ඒ ටිකට සෑහෙන ප්‍රශ්න ගොඩක් ආවා. නමුත් ඒ ප්‍රශ්න ඉවසගෙන සතුටින් ඉන්න මං ජීවිතේ හදාගෙන තියෙන්නේ. මොන දේ ආවත් ගොඩක් සතුටින් ඉන්නවා. ඉතින් සමහර අය හිතනවා මම මේ චන්දිමාල් මල්ලියා ගෙදර වැඩ කරනවා කියලා. නැහැ, මම වැඩ කරන්නේ නැහැ.
මගේ වැඩ කටයුතු කරගෙන මම සින්දු කියාගෙන මගේ වැඩ කටයුතු කරගෙන ඉන්නවා. ඉතින් ඒ වගේම මට ඉස්සරහට සංගීත ලැබිලා තියෙනවා. ඒවට සහභාගී වෙනු ඉස්සරහට. ඉතින් ඒ වගේම මම මගේ යාළුවන්ට කියනවා හැමදාම මට ආදරෙන් ඉන්න. ඔයාලා බයින් එපා. ඔයාලා බැන්න. මම ඔයාලට ගොඩක් ආදරෙයි. මගේ හිතේ චුට්ටක්වත් නැහැ. ඉතින් ඒ වගේම අද මම මෙතන සතුටින් ඉන්නේ චන්දිමාල් මල්ලිත්, චන්දිමාල් මල්ලිගේ අම්මත්, සහෝදරයෝ, ඒ සියලු සහෝදරයෝ මට පණ වගේ ආදරෙයි. මගේ පවුලේ අයගෙන් නොලැබුණු ආදරයක් මට මේ ගෙදර ලැබෙනවා. ඉතින් අඳින ඇඳුම පවා මට අරන් දෙන්නේ චන්දිමාල් මල්ලිගේ අම්මා. ඉතින් ගොඩක්ම සතුටින් ඉන්නවා. ඉතින් හැමෝටම මම කියන්නේ ද්වේත් කුමාරිට බනින්න එපා. චුට්ටක් හරි හිතන පව් කියලා. ඉතින් ජීවිතේ ජයගන්න නම් ගොඩාක් දුක් විඳින්න ඕන. මගේ බලාපොරොත්තු තියෙනවා ඉස්සරහට ගොඩක් සතුටින් ජීවත් වෙන්න. උදේට මල් කඩලා බුදු මැදිරියට තියලා මම ප්‍රාර්ථනා කරනත් ඒක. මගේ ජීවිතේ කොහෙන් මොන දේ වුණත් මගේ ජීවිතේ මට හදාගෙන සතුටින් ඉන්න වාසනාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා හැමදාම මල් කඩලා වැඳලා. ඉතින් මගේ යාළුවන්ට හඳුවතින් මම ස්තුති කරනවා. ඒ වගේම මම මතක් කරන්න ඕන ඉඳුලින් මල්ලි, සඳුන් පෙරේරා, රහල්ලල් විස් කියන මේ සහෝදර තුන්දෙනා හඳුවතින් ස්තුති කරන්න ඕන. මොකද කුවිට සංගීතයට සහභාගී වෙන මේගොල්ලෝ මට උදව් කරා. ඒ වගේම දැනට මම මේ චන්දිමාල් මල්ලියා ගෙදර සියලුම දෙනාටම චන්දිමාල් මල්ලිටත් ඔහුගේ අම්මටත් සහෝදරයෝ සියලු දෙනාට හඳුවතින් ස්තුති කරනවා. මට මේ ගෙදර ඉන්න දීලා මගේ ජීවිතේ සතුටින් තියෙන එක. ඉතින් චන්දිමාල් මල්ලිටත් ඒ සියලු පවුල් මෑණියන්ටත් පවුල් සියලුම දෙනාට එක පිනක්. ඉතින් මම අද ගොඩක් සතුටින් ඉන්නවා. තව ඉස්සරහට මම බලාපොරොත්තු වෙනවා මගේ ජීවිතේ වැරදි තියෙනවා නම් ඔයාලා මට ඒක කියලා දෙන්න. මම ඒ වරද හදා ගන්නවා. ඉතින් ඔයාලා බැන්නත් එතන වරදක් තියෙනවා නම් මම ඒ වරද හදාගෙන ඉස්සරහට යන බලාපොරොත්තු වෙනවා. ඉතින් මගේ යාළුවන්ට දැනට මම මේ නතරලන චන්දිමාල් මල්ලිටත් ඒ අම්මටත් සීල් සහෝදරයන්ටත් මම හඳුතුම් ප්‍රාර්ථනා කරනවා 30 කෝටියක් ආරක්ෂා කර දෙන්න කියලා. ඉතින් මගේ යාළුවන් ඔයාලට සම්මා සම්බුද්ධ සරණයි. පස්සේ හමු වෙමු. මම කුවේත් කුමාරියක් තා. හැමෝටම උඹ කැටේ ලබයි. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවතු වීඩියෝ නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.